ගේම් වලට ආදරය කරන ඔයාලා අපි සාදරයෙන් පිළිගන්නවා ඔන්ස්පොට් ගේමින් යුටියුබ් චැනල් එකට. අද අපි කතා කරන්න යන වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නන්නේ GTA San Andreas කියන ගේම් එකේ කවුරුත් නොදන්න ෆැක්ට්ස් කිහිපයක් ගැන. ඉතින් අපි කතා කරන මේ ගේම් එක ඔයාලා ගොඩක් කට්ටිය ප්ලේ කරලා තියෙන දන්න ගේම් එකක්, රොක්ස්ටාර්ලගේ GTA San Andreas කියන්නේ ගොඩක් ෆේමස් වුණ ගේම් එකක්. මෑත කාලීනවත් පරණ වුණාට ගොඩක් කට්ටිය ප්ලේ කරන්න ආස ගේම් එකක්. ඉතින් මේ ගේම් එක හොඳ ස්ටෝරි එකක් තියෙන, ෆ්‍රී රෝම් කරන්න පුළුවන් හොඳ ගේම් එකක්. අලුත් GTA V වගේ ගේම් එක වුණත් තියෙන ගොඩක් දේවල් මේ ගේම් එකට ඇතුල් කරලා තියෙනවා. මේ අල GTA V වගේ මොඩර්න් ගේම් එකක් හැදෙන්න මේ වගේ ගේම් එකක් මුලින්ම හැදුණ නිසා තමයි අර වගේ ගේම් එකට ඩිවලොප් වෙලා එන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රොක්ස්ටාර් ගේමින් ටීම් එකට. ඉතින් අද අපි මේ කතා කරන්න යන ගේමින් වීඩියෝ එකේදී කියලා දෙන්න යන්නේ මේ පළවෙනි ෆැක්ට් එක විදිහට අපි තෝරගෙන තියෙන්නේ අපි ආසාවෙන් මොඩිෆයි කරන වාහනයක්. එහෙමත් නැත්නම් ඔයාලා කැමති වාහනයක් ඔයාලා අරගෙන යනවා හොඳ මොඩිෆයිඩ් වාහනයක් කියලා හිතන්න. ඉතින් ඔයාලා මේක අරගෙන යනකොට හදිස්සියේ ඔයා පොලිසියට අහු වෙනවා, බස්ටඩ් වෙනවා. ඉතින් එතකොට මේ වාහනේ ඔයාලට නැති වෙනවා. අද අපි මේ ෆැක්ට් එකෙන් කතා කරන්න යන්නේ මේ වාහනේ ගන්න කොහොමද කියලා අපව. එහෙනම් මම දැන් මේ වාහනයක් මොඩිෆයි කරන ගමන් ඉන්නේ. හරි, අපි එහෙනම් බලමු කොහොමද දැන් මේ වාහනේ අරගෙන මම හිතලම පොලිසියට අහු වෙනවා. හරි, එහෙනම් ඔන්න මං වාහනේ ඉක්මනට මොඩිෆයි කරගත්තා. දැන් මං කරන්න යන්නේ හිතලම ඔයාලට පොලිසියට අහු වෙලා පෙන්නනවා. ඊට පස්සේ බලමු කොහොමද අපි මේ නැති වෙන වාහනේ ආපහු ගන්න කියලා. ඔන්න පොලිසිය තරුපත් වුණා. හරි හරි, බස්ටඩ් වුණා. දැන් මම පොලිසියෙන් එන්නේ. හරි, දැන් අපේ වාහනේ අපිට නැති වුණා. දැන් බලමු කොහොමද මෙහෙම අපි මේ වාහනේ ගන්න කියලා. මේ කරන විදිහටම කරන්න. මෙතන ඉන්නවා පොලිසිය එක්කෙනෙක්, එයා මරනවා. සයිලන්ට්ම කරනවා නම් ඔයාලට ගේම් එක ගහන්න ගොඩක් ලේසි මේ වැඩේ කරන්න. මෙතනත් ඉන්නවා එක්කෙනෙක්, යාවත් අරන්න ඕනේ. ඔතන පොලිස්තරව පත් වුණාට ඕක ඔයාලා ඇතුළට ගිහම නිවෙනවා. දැන් මේ ගේම් එකේ තියෙන, ඇත්තටම කිව්වොත් මේ ගේම් එකේ තියෙන බග් එකක්, එහෙමත් නැත්නම් කිව්වොත් ඒ සීන් එක ඔයාලා කොයි වෙලාවෙ කරත් ඔය විදිහට තමයි වෙන්නේ. ඔයා මෙතන ඇතුළට එනකොට පොලිසිය කාර් එකකින් ඇවිල්ලා දෙන්නෙක් බහලා යනවා. එතකොට ඔයාලට මේ අයිනෙන් පේනවා එක්කෙනෙකුට පොලිසිය දෙන්නෙක් ගහනවා. එතකොට තව එක්කෙනෙක්, තව පොලිසිය එක්කෙනෙක් කාර් එකේ බොනට් එක අරගෙන ඒ කාර් එකේ රිපෙයාර් එකක් කරනවා. ඒ දේ හැමතිස්සෙම මේ විදිහටම තමයි වෙන්නේ. ඔයාලා කොයි වෙලාවෙ මේ විදිහට මේක ඇතුළට ආවත් ඒක මේ විදිහට වෙනවා. හරි, මෙන්න එහෙනම් අපේ වාහන ටික, මගේ කලින් නැති වෙච්ච වාහන වගේකුත් මෙතන තියෙනවා. හරි, එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි බස්ටඩ් වුණාට පස්සේ අපේ වාහන ටික ආපහු ගන්නෙ. ඉතින් මං හිතනවා ඔයාලා කලින් මේ ක්‍රමේ දැනගෙන ඉන්න නැතුව ඇති කියලා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව අපි ඊළඟ ෆැක්ට් එකට යමු. හරි, එහෙනම් අපි බලමු දෙවනි ෆැක්ට් එක මොකක්ද කියලා. දෙවනි ෆැක්ට් එකේදී අපි කියන්න යන්නේ මේ ලොස් සැන්ටෝස් වල, ලොස් සැන්ටෝස් වල, ඒ කියන්නේ අපි එන්නේ ලොස් සැන්ටෝස් වලට මේ ගේම් එකේ මුලින්ම. මේ ලොස් සැන්ටෝස් වල තියෙන උසම කුළුණ, ඒ කියන්නේ ඒක ඇත්තටම බැංක් එකක්, මේස් බැංක් කියලා. GTA V එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බැංක් එක. මේ විදිහටම GTA V එකෙත් උසම බිල්ඩින් එක විදිහට තියෙන්නේ මේ ලොස් සැන්ටෝස් වල මේස් බැංක් එක තමයි. ඉතින් කොහොමද මේක උඩටම යන්නේ කියලා, මේක උඩට යන්න ඔයාලා ගොඩක් විදිහට ට්‍රයි කරන්නත් ඇති මේ වෙනකොට. මේක උඩ එච්චකුරක් ගහලා තියෙනවා. ඇත්තටම එච්චකුරක් ගහලා තිබ්බට මෙතනට කවදාවත් හෙලිකොප්ටරයකින් යන්න බෑ. එතකොට හයිඩ්‍රෝකින් යන්නත් බෑ. පාස්වර්ඩ් එකක් ගහලා යනවා නම්
වාහනයකින් අන්ඩ ට්‍රයි කරත් ඒ අන්ඩත් බෑ. මොකද කියනවන මේ බිල්ඩින්න එකට ඇන්ඩ පුළන් එකම ක්‍රම මේ බිල්ඩින්න එක ඉස්තරහතියන කහපාට සිකෝණය වගේකින් විතරයි. මේ බිල්ඩින් එක උඩටින්ට මන්දැන් රොකට් මෑන් ගහලා පස්සඩ් එක වාට උඩට යන්ඩ ගිහිම් පෙන්න්නන්නම් කොච්චර දුරට අපිට උඩට යන්න පුළුවන්ද කියලා. හරි හරි මෙච්චරයි අපිට උඩට යන්න පුළුවන්. උපරිම උස අපිට යන්න පුළුවන් ඔච්චරයි. මන් ට්‍රයි කරනවා යන්ඩ, ඒත් යන්ඩ බෑ අපි ආපහු පල්ලෙහට එනවා. හරි, එතකොට වාලට පේනවා මේකට යන්ඩ වෙන ක්‍රමයක් නෑ. අර තියෙන තැනින් තමා අපිට මේක උඩට යන්න පුළුවන් එකම විදිහ. ඒක උඩට ගියාට පස්සේ අපිට එතනින් පුළුවන් පැරිෂුට් එකක් දාලා එතනින් පල්ලෙහටෙන්ඩ. ඒත් මං නම් එතනින් කරන්න යන්න දැ දේ පොඩ්ඩක් වෙනස්. මේ ගේම් එකේ තියෙන තවත් භාග්‍ය එකක් ඇත්තරම කිව්වොත් ඒ දේ වෙන්ඩ බැරි දෙයක් මං වලට ඒකත් කරලා වෙන්නන්න. ඔන්න එහෙනම් බලාගන්න මං කරන්න යන දේ. මං පැරෂුට් එක ගත්තර පහින්ද නන්නේ වෙයි යන්නේ. මේ බයිසිකලේ අරගෙන මෙතනින් පන්නන්න තමයි දැන් යන්නේ. බයිසිකලේ පන්නනවා. ඔහලා හිතන්නේ දැම්ම මැරයි කියලාද? මේ ගේම් එකේ තියෙන එක බග් එකක් තමයි කොච්චර උඩකින් නම් වැටුණත් බයිසිකලේ කෙලින් වැටුණොත් එහෙම අපේ හෙල්ත් එක අඩු වෙලා නවතිනවා, අපි මැරෙන්නේ නැහැ. හැබැයි මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද GTA V වගේ ගේම් එකක නම් මේ වගේ දේවල් ගොඩක් අදලා තියෙනවා. ඒකෙදී අපි ලිස්සලා වැටෙන එක පවා හරියට යාලා කරලා තියෙනවා. ඒ රියලිස්ටික් ගතිය දීලා තියෙනවා. හැබැයි මේ ගේම් එකේදී නම් එහෙම වෙන්නේ නැහැ. හරි, එහෙනම් අපි බලමු සැන් පියරෝ වල තියෙන උසම කුළුණ. ඔයාලා දන්නවා සැන් පියරෝ වල තියෙනම කුළුණක් ත්‍රිකෝණයක් වගේ උල්වට තියෙන කුළුණක් මුළු සැන් පියරෝ වලම පේන view point එක. ඒක උඩටම නගින විදිහ දැන් පෙන්වන්න යන්නේ. හරි, දැන් මම මේ සැන් පියරෝ වල ඒ තියෙන තැනට යන ගමන් ඉන්නේ. හරි, ඔන්න එහෙනම් අපි තැනට ආවා. බලමු කොහොමද දැන් අපි ඒ කුළුණට නගින්නේ කියලා. එන්න මේ තැන. කවුරුත් හිතන්නේ මෙතන මෙහෙමයි කියලා. ඕනෝ, අපි ඉන්න තැන මුළු සැන් පියරෝ වලම පේනවා. මෙතනට මුළු සැන් පියරෝ ටවුන් එකම. හරි, එහෙනම් මෙතනින් අපි පැරෂුට් එක දාලා පණිවුම් බලන්න. එහෙනම් හරි, මෙන්න මේ කුළුණ. එහෙනම් මං පැරෂුට් එකෙන් පණින ගමන් ඔයාලට පෙන්වන්නේ මේ කුළුණ. මේ කුළුණත් අර වගේම තමයි. ඔයාලට වෙන කොහොමවත් මේ කුළුණ උඩට යන්න විදිහක් නැහැ. අර වගේ මැදක් යනකොට වාල්ට එතනින් උඩට යන්න බෑ කියනවා. ඉතින් ඒක තමා මේ කුළුණෙත් තියෙන විශේෂත්වය. ගොඩක් කට්ටියට මේ කුළුණට යන තැන හොයන්නත් බෑ. මොකද අර වගේ පුංචි තැනකින් කවුරුත් හිතන්නේ නැහැ මේ කුළුණ උඩට යයි කියලා. ඉතින් එහෙනම් ඔන්න සැන් පියරෝ වල තියෙන එක හැංගිච්ච තැනකුත් අපි ඔයාලට පෙන්වුවා. අපි යන් එහෙනම් ඊළඟ තැනට. හරි, එහෙනම් අපි ඊළඟට පෙන්වන්න යන ෆැක්ට් එක, ඒත් මේ උස කුළුණකට නගින එකක් ගැන තමා පෙන්නන්න යන්නේ. මේකත් ඔයාලා හිතන්නවත් නැති විදිහට තියෙන දෙයක්, වෙන දෙයක්. මේක තියෙන්නේ නෝත් සැන් ඇන්ඩ්‍රියාස් වල. නෝත් සැන් ඇන්ඩ්‍රියාස් කියන මේ කියන්නේ සැන් ඇන්ඩ්‍රියාස් ටවුන් එකේ නෝත් සැන් ඇන්ඩ්‍රියාස් වල තමයි මේක තියෙන්නේ. අපි එහෙනම් බලමු අපි යන ගමන් ඉන්නේ තැනට. හරි, දැන් ළඟයි. මම වීඩියෝ එක ස්කිප් කරනවා, නැත්තම් ගොඩක් වෙලා යනවා ඇත්තරම මේ තැන් වලට යනකොට. වාලට අපිට මේක මුළු වීඩියෝ එකම පෙන්වන්න කිව්වා.
හරි එනම් ඔන්න අපි තැනට ආවා. ඔයාල දැන් හිතන්නේ මෙතන අර වගේ තැනක්වත් නෑ, මෙතන උඩට යන්න කොම. දුනේ එක පාට්ටම අපි උඩට ගියානේද, ඔයාල කවදාවත් හිතුවද මෙහෙම යන්න පුළුවන් කියලා? මෙතන්ට යන්න පුළුවන් ඒ නිසා තමයි මෙතන පැරෂුට් එකකුත් අපිට දීලා තියෙන්නේ. ඔයාල එතනට ළඟට යන්න, එතනට ගිහින් හරි ගියේ නැත්තම් ඔයාල කනුව වටේට කැරගෙන, කනුව වටේට කැරගෙනවට කොයි වෙලාවෙ හරි ඔයාල මෙතන උඩට එනවා. ඔයාලත් කරලා බලන්න මේක හරියනවා. එහෙනම් අදට අපි GT San Andreas Facts Part 1 කියන වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි මේ වගේම තව ෆැක්ස් ගොඩක් එකතු කරලා පාට් 2 වීඩියෝ එකකින් ඔයාලව හම්බෙනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ගුඩ් බයි.